ි කේන්ද්‍රයෙහි කොට ගොලහක් තියෙනවා. එය ලාක්නය ඇතුළතද වටහි අංක දොළහකින් ඩක්වල තියනවා. එම කොටදොළහෙ කුමන පොටුවකහරි ශූක්ෂරය තියෙනවා ශූකයන්නේ සිකුරු ප්‍රහයසිටින ස්ථානය මේ ස්ථානයනුව විවාහවත ස්ත්‍රියගේ රහස් ගැඹුරින්ම හට කරගන්න පුළුවන්. විවාහවද ස්ත්‍රියකි කේන්ද්‍රයේ පලවෙනි කොටුවේ ශූුවකුර තියනවනම් ලක්නේ සිකුරෝ. ය රූමත් සැමිය සමග සතුටන් ප්‍රීතියෙන් සිජීමට යුගදිවේ බාග්‍ය ලැබෙනවා ඇ සැමියට ආදරයෙන් උසු විසිලුවෙන් විනෝදෙන් කාලයගත කන්නවා ඉතින් අදබි මේ වීඩියෝෙන් ඔයාලට රගෙනාවේ ස්්‍රීකේන්ද්‍රය සිකුරු කොතනද කියලයි ඉතින් මුලින්ම මතක් කරන්නම් ඔබ තාමත් අපේ YouTube चනලේ සස්ක්‍රයිब කරල නැත්නම් තැන්ම සස්කරයිබ් කරන්න මේ වගේම වීඩියෝසි Iක්මනින්ම ඔබේතර ගෙන්වා ගැනීමබெල්லைකන්න එක கிලික් කරන්න. මේ වඩියෝව හොඳයි කියලහිතනවනம் லைக்கலை ஆலුවන්ටත්බලන ශයා කරන්න. විවාහය ජීවන යාත්‍රාවක් විවාහේ කියන කුරහත්තරින් එතාමත් ගැඹුරු අදහසත් දිස්සෙනවා. වියන්නෙන් විශ්වාසයත් வாයන්නෙන් වාසනාවත් ஹයන්ඩෙන් හසරල්ලත් யாයන්නෙන් යන මගත් කියවෙනවා. එනිසා විවාහය නැමති ජීවන යාත්‍රාව, පසු කළ ගැටලු බාධක අනතුරු නොවෙයි පැදවීමට මේ කියන අකුරු හතරතුළ තමන් අබිමත චර්ර්යා විදිාන් නිදහස නැමති පව හැඟියන කල බොහෝ යවතයන් පමණක් නෙවෙයි. වැඩි වයස්කද මෞවරනුත් අනියම් සමඳතාමකින් විනෝධය විවේකය පමණක් නෙවෙයි. රතිසුවයේ අපූරු ආශ්වාදය සොයා දිවයාමච තැනමගිහින්. විවාහය නැමති ජීවනයාற்றාව, පදවා வாசනාවන්ත යුගදිவிයක්ගෙනயாமජ ඔබ பலமුව விவாகවன் ஸ்தி්‍රියගේ கேன்றே சீකුருු ප්‍රහයාසිටින ස්ථානය දැනගැනීම වැදගத்தෙනවා. එයින් නිස්ත්‍රියගේ ජීවන තොරතුරු දැනගෙන විවාහවනතින් යාත්‍රාව බාධ අනතුරුවලින් තොරව පදවන්න පුළුවන් පලවෙනි කොටුවේ ශූවකුරතියෙන කාන්තාවන් කොයි වගේද කියලා ම මුලින්ම සඳහන් කරා. දැන් කියන්නම් දෙවනිකොටුවේ ශූුවක්ෂරයේ තියෙන කාන්තාවන් ගැන. මේ කාන්තාවන් ධනවත් කාන්තාවන්. විවාහයත් ඉතාමත් සාර්ථකයි. ඇගේ කතාවිලාසෙන් ඔබේ චිත් සතන් පිනවා යනවා. මීළඟට ශූුවක්ෂරේ තුන්වැන්නෙනම් ඇ කලාවට සංගීතයට නැටුම් චිත්‍රාදී ශිල්පයන්ට අධිදක්ෂවනාතර ඉදාමත් රාගාධික කාන්තාවක්. ශුවක්ෂරය හතර වැන්නෙනම් ඇ සියලු සැපසම්පත් ලැබීමට වාසනාවන්තියක් සැමියටද දේපල ධනය ලැබෙනවා. ශුවක්ෂරය පස්වැන්නනම් සැමියට පනමෙන් නාදරේ කරන්නවා. ූදරුවන් ඉතාමත් ආදරෙන් හදා වඩාගන්නවා. ඇට සැමියගේ ආදරයක් තෑගි බෝගත් ලැබෙනවා. දේපලත් හිමිවෙනවා යහායවැන්නනම් නිතරනිතර රෝගාබාධවලට ලක්වාන්නේයක් යටටිබඩ ආශිතව රෝග රහසග ආශිතව රෝගඇත්තියක් ගතිකුණ ඒතරම් ප්‍රියමනාපවෙන්න නැහැ. ශූහත්වැන්නනම් ඇ ඉතාමත් සිරියාවන්තයි. ඇනිසා නිවසට සිරිකතගේ බැල්ම නිරායාසෙන්ම ඇතිවටවා සැමියසමඟ සුන්දර අදර කැදැල්ලක නැලවෙන්නයක් ඉතාමත් යහපත් කාන්තාවක් ශූ අටවැන්නනම් සැමියාව රවටාගැනීමේ කපටි මායාකාරී පිරිඳක් වෙනවා ඇගේ ගති පැවතුම් මේතරම් හොඳ නැහැ ශූ නමවැන්න නම් නමේ කියන්නෙ පුුණ්්‍යස්ථානය ඇ පින්වන්තියක් උසස්කතිගුණ ඇත්තයක් ආගමට දහමට නැදී සෑමියට කීකරු අවන්නත හොඳ බිරිඳක් ශූವක්ෂරේ දහවැන්නනම් ඇතම ආත්ම ගෞරව සහ චරිතය පාරිශුද්ධිය සිය පනමෙන් රක්ෂා කරගන්නේයක් පතිවද රකիंडයක් හොඳ සිරිත්वරිත් අනුගමනය කන්න වාසතාවන්තියක් சූ කළොස්වැන්නනම් ඒ සමාජශීලේ කාන්තාවක් මිතුරු මිතුරಯන්න අතර හොඳ මිතුරයක්, வළඳ வி්‍යපාරක எதுනොතින් ඉතාමත් சீග්‍ර දියුණුවක් ඇතිවෙනවා மீலගට ශூ தொலස්වැண்ணன ඇ ලැබනதே அර පரிසම් නොකරන නිකරුණே மிමුදල් வகண நாස්திිකාரிයක් නිතරම දුකින් කාලය ගත කරන්නේයක් ரோෝගී කතක්வනාතර අகලස முදල් ලඩරෝගවට වියදම් වෙනවා පරதார ஸ்ත්‍රயா ඒ නිසා ਨਰਕ ਸ්‍රතරම් දਨ ශපයක් තවත් නහැ ඒවාගේ ਹොඳ ਸ්‍රියਤරම් වාසනාවන්ත ආශිවාධයක් තවත් නැහැ ඉතින් මේ ਵඩෝ වගෙන ඔයාලගේ අදහත් පहाල कම කරඥ မත කරන්න नेප අපි නැවතත් මේ වගේම ਵඩෝකින් հဲ mu?